හොඳයි. හොඳයි, හැම දෙනාටම තෙරුවන් සරණයි. අපි අද උදෑසන ආරම්භ කරපු වැඩසටහනේ පළවෙනි දිනේ අවසාන දේශනාව මුලින් මතක් කරා වගේම හූස්ටන් ඒ බෞද්ධ විහාරස්ථානයේ මූලිකත්වයෙන් ඒ ආරාධනාව පිට මේ වැඩසටහන ඒ ස්ථානයට ගැලපෙන වේලාවෙන් තමයි සංවිධානය වෙලා තියෙන්නේ. නමුත් වෙනත් රටවල්වල වාසය කරන පින්වතුනු සම්බන්ධ වෙනවා. දැන් පළවෙනි මේ දවස් පහේ වැඩසටහනේ පළවෙනි දවසේ අවසාන දේශනාව තමයි මේ ආරම්භ වෙන්නේ. ඊයේ දවස තුල නැත්නම් මුලින් අපි පැහැදිලි කරපු කාරණාව උඩ මේ භාවනාව මොකක්ද කියලා කෙටියෙන් පැහැදිලි කරා. භාවනාව කියන්නේ අධ්‍යාත්මික පුහුණුව. අධ්‍යාත්මික පුහුණුවකයි භෞතික පුහුණුවකයි වෙනස දැනගත යුතුයි. මොකද මේක තමයි ලොකුම පැටලැවිල්ල භාවනාවේදී. භාවනා කරන අය මම්මුලාවට පත්වෙන්න ලොකුම හේතුව මේ අධ්‍යාත්මික පුහුණුවයි භෞතික පුහුණුවයි දෙක වෙන් කරගන්න බෑ. භෞතික පුහුණුවකදී අපේ ක්‍රියාකාරකම් තුනක් භාවිතා කරන අඩුම ගාන දෙකක්වත්. මොනවද? මනෝ කර්ම, වචී කර්ම හා කාය කර්ම. දැන් උදාහරණයක් විදිහට භාෂාවක් ඉගෙන ගන්නවා. මේක භෞතික පුහුණුවක්. නිකන් උප්පත්තියෙන් භාෂාවක් පුහුණු වෙච්ච කෙනෙක් නෑ. කිසිම භාෂාවක් කතා කරන්න පුළුවන්. ඒකට එතන මනෝ කර්ම හා වාක් කර්ම කියන ඒවා වචී කර්ම පුහුණු වෙන්න ඕන. මේක භෞතික පුහුණුවක්. එතකොට පාසල් ගිහිල්ලා පාසලට ගිහිල්ලා ආයතන වලට ගිහිල්ලා විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා ඉගෙන ගන්නවා, උපාධි ගන්නවා. මේවා හුඟක් අය හිතාගෙන ඉන්න අධ්‍යාත්මික පුහුණු කියලා නෑ, ඔක්කොම භෞතික පුහුණු. එහෙම උපාධි අරගෙන වයස යනකොට අවුරුදු 60 විතර පයින්නකොට ඒකම අධ්‍යාත්මික පුහුණුවත් ඒක කියලා බොරුවක් කරන්න යනවා. ඒකෙන් තමයි මම්මුලා වෙන්නේ. එතකොට පුහුණු වෙලා තියෙන්නේ මෙච්චර කාල ඉගෙනගෙන වෙන්න පුළුවන් ධර්මයේ ඉගෙනගෙන වෙන්න පුළුවන්. ධර්මයේ සාකච්ඡා කරලා වෙන්න පුළුවන්. ලබලා තියෙන පුහුණුව මොකද්ද? භෞතික. ඒ වුණාට තීන්දුව తీරන ගන්නේ මොනව ගැනද? අධ්‍යාත්මික පුහුණුවේ ලැබෙන ඵල ගැන. ඒව ගැන පොත් ලියනවා. ඒව ගැන සාකච්ඡා කරනවා. ඒව ගැන විචාර ලියනවා. භෞතික පුහුණුවක් අරගෙන අධ්‍යාත්මික පුහුණුවක විචාර. නෑ, එහෙම පොත්පත් තමයි ඒගොල්ලෝ මෙච්චර කාලෙ කියවලා තියෙන්නේ. එහෙම ඒව එතකොට මම්මුලාවට පත් වෙන හේතු වෙනවා. ඒක නිසා මේ පුහුණු දෙකේ වෙනස බලගන්න. මම කිව්වා භෞතික පුහුණුවක් නෙවෙයි මේ භාවනාව, අධ්‍යාත්මික පුහුණුව. තොර අධ්‍යාත්මික පුහුණුවේදී මෙතන වැදගත් වෙන්නේ බුදුහාමුදුරුවෝ දෙන පුහුණුවයි. තොර බුදුහාමුදුරුවෝ මේ භාවනා ක්‍රම දෙකක් ගැන දේශනා කරලා තියෙනවා, අවශ්‍යයි කියලා තියෙනවා. එකක් සමත භාවනාව, අනික විපස්සනා භාවනාව. දැන් ඊයේ දවස වෙනකොටත් මතක් කරා මේ මනුස්ස ක්‍රියාකාරකම් සත්වයන්ට පොදු වෙච්ච ක්‍රියාකාරකම. මේ පින්වතුන්ට ඔය උප්පත්තියෙන් ලැබිච්ච දැනට භාවිතා කරලා ජීවිතයේ එක තරාතිරම ජීවත් වෙන අය මෙතනත් වාඩි වෙලා ඇති. මේ තරාතිරම දිහා බැලුවම තියෙන හැමෝටම මනුස්සයාට තියෙන හැකියාවල් මොනවද? එකක් කතා කරන්න පුළුවන්. අර භෞතික පුහුණුවෙන් ලබාගත් පුහුණු වීම අනුව ඉති විවිධ දේවල් කරන්න පුළුවන්. ශාරීරික ක්‍රියාකාරකම් වශයෙන්. අනික හිතන්න පුළුවන්.
දැන් මේ මේ තුලනේ තියෙන්නේ. දැන් මේ තුනේදී අපි ඊයේ පැහැදිලි කරලා දුන්නා මේ පිහිනු මේ මේකෙන් ඔය වාචසික පුහුණුවේ කතා කිරීමේ කියන එක සම්පූර්ණයෙන් නැවැත්තුවත් තමයි අධ්‍යාත්මික පුහුණුවකට යන්න පුළුවන්. සම්පූර්ණ නවත්තනවා කිව්වොත් ඔන්න දැන් එතකොට ගැටලුවක් වෙනවා. ඒ ගැටලුව විසඳන්නේ මේ විදිහටයි. දැන් ඔය වාචසික ක්‍රියාවල තියෙනවා කියලා පෙන්නුවා ඊයේ මම මතක් කරලා දුන්නා. අකුසල් පාක්ෂික වචන හා කුසල් පාක්ෂික වචන කියලා. ඒ කියන්නේ වාචී කර්මවල තියෙනවා. ඔය දැන් පුහුණු වෙලක් යන්න පුළුවන් කාට හරි. දැන් කවුරුවත් මේ බොරු කියන්නේ උපත්යෙන් ඉගෙනගෙන බොරු කියන හැටි ඉගෙනගෙන ඉපදුණු කෙනෙක් නෑ ළමෙක් නෑ. ඒවා ඉපදුනාට පස්සේ පුහුණු වෙච්චා. කේලම් කියන්න පුහුණු වෙච්චා. දැන් මේ පින්වත්තුන්ට බොරු කියන්න පුහුණු වෙලා එච්චර නැතුව ඇති ඒක නිකන් පිළිකුල් කරලා සලකනවා ඇති ඔතෙන්දී. රට රාජ්‍යයේදී බොරු කියන එක අඩු ඇති. සමහරට පරුෂ වචනත් අඩු ඇති. කේලනුත් අඩු ඇති. නමුත් මේ බණ ඉවරුණත් සම්පප්පලාපන අඩු වෙන එකක් නෑ. මේක හොඳට පුහුණු වෙනවා. වයස යන්න යන්න ඔය වෙච්චි ලොකුම පුහුණුව තමයි. වචනෙන් ලොකුම පුහුණුව වයස වැඩි වෙන්න සම්පප්පලාපන. හැබැයි සම්පප්පලාපේ අකුසලයක් කියලා දන්නේ. එතකොට වචනින් වෙන අකුසල් හතරක් තියෙනවා වාචික ක්‍රියා විදිහට. ඒවා තමයි මුසාවාද, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියන. දැන් තමන් නිකන් අවංක නම් මගේ වැඩි මොන වචනද කියලා හොයාගන්න. මං ගත කරපු ජීවිතේ මං පුහුණුනේ මොනවා කතා කරන්නද. ඔයා දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට අකුසල් පාක්ෂික වචන විතරයි. ඔය අකුසල් පාක්ෂිකව භාවිතා කරන වචන වර්ග තියෙන්නේ හතරයි. ඔය හතරෙන් තමන්ගේ වැඩියෙන් මෙතෙක්කල් වැඩියෙන් භාවිතා කරේ මොනවද කියලා තමන්ට හොයාගන්න පුළුවන්. අනුන්ගේ හොයන්න එපා, තමන්ගේ හොයාගන්න. මොකද මේක අඩු කරේ නැත්නම් අධ්‍යාත්මික පුහුණු කිසිම පුහුණුවක් ගන්න බෑ. කවදාවත් ඒ පුහුණු සාර්ථක වෙච්ච පුහුණුවක් ලැබෙන්න කිසිම සාසනික කිසිම ආගමක හැකියාවක් නැහැ. මේ මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියන හතර තවදුරටත් භාවිතා කරන මිනිස්සුෙකුට. එහෙම මිනිස්සෙක් එහෙම පුහුණුවක් ලැබුවා කියලා මං හොඳට භාවනා දියුණු කරා කියලා කියනවා නම්, කතා කරනවා නම්, දේශන පවත්වනවා නම්, පොත් ලියනවා නම් ඒ මනුස්සයාගේ වචනය ලියන වචනය වෙන්න පුළුවන්, කියන වචනය වෙන්න පුළුවන්, දේශනාව වෙන්න පුළුවන්, සාකච්ඡාව වෙන්න පුළුවන්. සම්පූර්ණ අකුසලය. මොන අකුසලයේද? එක්ක සම්පප්පලාප, එක්ක මුසාවාද. පොතේ පොතක් ලිව්වද පොතේ අකුරක් ගානේ වචනයක් ගානේ මුසාවාදා හෝ සම්පප්පලා. එහෙමනම් දැන් තම තමන් මෙච්චර කාල කියවපු පොත් සමහර විට හුඟක් උදව් වෙලා තියෙන්නේ. දැන් මේ පස්තාපිරුලක් තියෙනවා සාමාන්‍යයෙන් සිංහලේ. කියවීම මිනිසා සම්පූර්ණ කරයි. ඒක ඇත්ත. කියවීම මිනිසා සම්පූර්ණ කරයි. මිනිසා සම්පූර්ණ වීමක් නෙවෙයි අධ්‍යාත්මික පුහුණුවේදී බලාපොරොත්තු වෙන්නේ. මිනිස්කම සම්පූර්ණ කරන එකක් නෙවෙයි. භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ මිනිස්කම සම්පූර්ණ කිරීමක් නෙවෙයි. මනුෂ්‍යකම සම්පූර්ණ කිරීමක් නෙවෙයි. උගච්චම සම්පූර්ණ කිරීමක් නෙවෙයි. භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ මනුස්සත්වයේ ඉක්මෝනේ. ඒවා දෙක. ඒකින්ද මෙතන අර මං කියපු විදිහට තමන්ගේ දැනට භාවිතා කරන වචනවල අකුසල් පාක්ෂික වචනවල වැඩියෙන් යෙදිච්ච යොදාගෙන තියෙන එක හඳුනගත්තොත් තමන් දිනනවා.
මොකද ඒකෙන් අකරණං ගුණයට ගිය හැටි. අකරණං කියන්නේ ඒ වචන තමන්ගෙන් දුරු කර හැටි. භාවිතා නොකර ඉඳීම තුළ පුහුණුව සාර්ථක වෙනවා. එතකොට ඒක එකක්. ඊළඟට කායිකව ක්‍රියාකාරකම් තුනක් අකුසල් මූලිකව සිදු වෙනවා අකුසල් විදියට. එහෙම මොනවා සතුන් මැරීම, හොරකම් කිරීම, කාමී වර්ධව හැදීම. මේක හඳුනගන්න ලේසි කායික ක්‍රියාවල. ඉතින් ඒවෙන් දුරු වෙන්න ඕනේ. මේක පාපය කියන. මේ හත මේ කායිකව සිදු වෙන අකුසල් තුනයි වාචිකව සිදු කරන අකුසල් හතරයි එකතු කරපුවම පාපය කියනවා. මේ පාපය කියන්නේ අකුසල් වල පාපය කියලා එතකොට මුළු අකුසල් ගානම පාපය වෙන්නේ නැහැ. පාපය කියන්නේ කායික අකුසල් තුනයි වාචික අකුසල් හතරටයි කියන නම. එහෙනම් අකුසල් වල කොටසක් තමයි පාපය කියන්නේ. දැන් තව ඉගෙන ගන්න ඕනේ මේ පාපය කියන්නේ එතකොට අලුත් වචනයක්. මේ අලුත් වචනේ හැබැයි දැන් තම තමන්ගේ අර පරණ නරකකම පුහුණු වල වචන පුහුණුවේ නරකකම අනුව දැන් මෙතන මේ බණ අහන අය උනත් පව් කියන වචනේ භාවිත කරනවා. දැන් පාපය කියන්නේ පාලි වචනයක්. සිංහල භාෂාවට ගත්තම එක පව්. මොකද ඉංග්‍රීසි භාෂාවට තව වචනයක් ඇති සංඥාවක් ඇති මොකක් හරි. තව භාෂාවකට තව විදිහකට. නමුත් දැන් පාපය කියන්නේ මොකද්ද කියලා දැන් මම පැහැදිලි කරගන්නවා. පව් කියන්නේ මොනවද? කායික කුසල් 3යි වාචික කුසල් 4ේ එකතුවට කියනවා පාපය. ඒතර කායික කුසලයක් පාපය, වාචික කුසලයක් පාපය. හැබැයි මානසිකව ගන්න අකුසලේ පාපේ නෙවෙයි. අකුසල් 10යි කියන්නේ. ඒතර මානසික අකුසල් 10 3ක් තියෙනවා. ඒ තුන මම මතක් කරා. ඊයේ නැවත මතක් කරනවා. මොකද මේවා අත්‍යවශ්‍යයි. මේවා එක තමයි මේ භාවනාවේ ප්‍රගතිය, භාවනාවේ දියුණුව මනින්ද තියෙන්නේ. නැතුව මේ එලිපෙනුන එක අනුව, රැස්පෙනිච්ච එක අනුව, ඇටසැකිලි දැක්ක එක අනුව ඒවා භාවනාවේ දියුණුව මනින්න බෑ. මේ අකුසල් එක්කයි භාවනාවේ දියුණුව මනින්න. ඒතර මානසික අකුසල් තියෙනවා තුනක්. මේ මානසික අකුසල් තුන හඳුන්වන්නේ අභිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. මේවා මානසිකයි. වචන හරහා එළියට එන ඒවා නෙවෙයි මේවා. මේවා එන්නේ සංකල්පනා හරහා. සිතුම් පැතුම් හරහා. එතකොට අභිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියන මේ සංකල්පීය වශයෙන් මානසික අකුසල් තුන පාපය කියලා ධර්මයේ පැහැදිලි කරන්නේ නැහැ. කායික අකුසලයයි වාචික අකුසල් ටිකයි තමයි පාපය කියන්නේ. එතකොට තව විදිහක් බලන්න ඕනේ. එහෙනම් ධර්මානුකූල පාපය කියන වචනය මෙහෙම දැනගත්තේ නැතුවට පව් කියලා දාන්නවා. දැන් මේ පින්වතුන් ඔය දැන් පාර යන බල්ලෙක් දැක්කා. අනේ පව් කියන වචනයක් භාවිත කරන මේ මේක සම්පප්පලහපයක් නෙමෙයි. අනේ පව්. දැන් කොහේ හරි රටක මිනිහෙක් මැරිලා තිබුණොත් අනේ පව්. මොකද මේ 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 මෙහෙම භාවිත කරන දැන් වචනේ අර්ථයක් තියෙද නෑ. පව් කියන එක දන්නේ නෑ. අනේ පව් කියලා වාක්‍යයක් භාවිත කරනවා. පව් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ නේ. ඒක බොරුවට නේ තානේ පව් කියලා කිදෙලා තියෙන මෙච්චර කාල. පාර යන්නේ මේ මිනිහෙක් දැක්කත් අනේ පව්. ලෙඩෙක් දැක්කත් අනේ පව්. නමුත් පව් වින් දන්නේ. දැන් ඔන්නෝම රංගපෑම් ටිකක් තමයි ඔය හැමෝම අපි හැමෝම හැමදාම කරන්නේ. ධර්මයේ තියෙන දෙයක් ගන්න ගන්න අරන් දැනගෙන නෙමෙයි මේවා කරන්නේ. රැල්ලකට. සමහර විට මේ භාවනා කරන්නේ භාවනා රැල්ලට. එහෙම දිනු වෙන්න බෑ.
එහෙම දියුණු වෙන්න බෑ මේ ධර්මානුකූලව මොකද්ද මේ පැහැදිලි කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන දේ මොකද්ද කියලා ඉගෙන ගත්ත තරමටම තම තමන්ට පුහුණුව පහසුයි පුහුණුව සාර්ථකයි නැත්නම් පුහුණුව අසාර්ථකයි ව්‍යාජ ප්‍රතිඵල සහිතයි නියම සත්‍ය ප්‍රතිඵලේ ළඟා වෙන්නේ දැන් ඔන්න බුදුහාමුදුරුවන්ගේ උපදේශ ගැන මේ භාවනාවේ උපදේශ මාලාව කැටි කරගත්තේ දේශනා තියෙනවා මේවා ඉතින් දේශනා විදියට පාඩම් විදියට අර අනේපව් කියන වගේ බල්ලෙක් දැක්කා පාරේදී ඔය පාඩම් තියෙනවා හැමෝටම ගෙවල් වල ගහගෙන තියෙනවා පිටරට හිටියත් අපි දෙකලා තියෙනවා පිටරට ගෙවල් වලත් මෙන්න මේ ගාථාව බිත්තිය ගහගෙන තියෙනවා මොකද සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධානුකාසන ඕක ඉතින් ලස්සනට ප්‍රින්ට් කරගත්තොත් තමයි වටින්නේ. මේකෙන් තියෙන ලොකු ආරක්ෂාවක් කියලා කට්ටඩි කියනවා. කපුවොත්. හැබැයි බුදුහාමුදුරන ඒක එහෙම දේශනා කරපු එකක් නෙමෙයි. බුදුහාමුදුරුවරු දේශනා කරපු එකක් විදිහට මේකේ මේ ගාථාවේ අවසාන පදේ තියෙනවා. මොකද ඒතම් බුද්ධානුශාසන බහුවචනෙන් දේශනා කරනවා. මේක සියලු බුදුරයන් වහන්සේලාගේ අනුශාසනාවයි. මොකද සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසන. දැන් බුද්ධත්වයේ ලබන්නේ බුදුවරයෙක් පහළ වෙන්නේ මොකටද? ලංකාවේ අය බෞද්ධ වෙන හිතගෙන බුදුවරයෙක් පහළ වෙන්නේ අපේ පවුලට සෙතක් වෙන්න. අපේ පවුලේ ප්‍රශ්න අඩු වෙන්න. ඒ වගේම අපේ ආර්ථික ප්‍රශ්න ටික අඩු වෙන්න, අපේ පවුල් ප්‍රශ්න අඩු වෙන්න, අපේ දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක. ඒක ඔය විදිහට තමන් අනුව තමයි බුදුහාමුදුරුවෝ තමන්ට තීන්දුව වෙන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ මොකටද කියලා බුදුහාමුදුරුවෝම දේශනා කරනවා. ලෝකෙට බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ මොකද? හුඟක් අය දැන් බුදුහාමුදුරුවෝ පහළ වෙලා තියෙන්නේ මේ උගච්චම් ලබා ගන්න කියලා වෙලක් අය හිතාගෙන. නෑ බුදුහාමුදුරුවෝ උගච්චම දෙන්න පහළ වෙච්ච කෙනෙක් නෙවෙයි. උගත් වී ඉන්න ඊට වැඩිය හැමදාම හිටියා. දැන් බෝධිසත්ව කාලේ හිටියා උගත්තු. බුදුහාමුදුරන්ගේම බුද්ධත්වේ නෙවෙයි ඊට පෙර ජීවිතේ බෝධිසත්ව කාලේ. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නන උගච්චම තියෙන්නේ මගේ බුද්ධත්වේ විතර. බුද්ධත්වයෙන් පස්සේ නෙවෙයි ඊට කලින් උත්තු. බෝධිසත්වය කියන්නේ බුද්ධත්වයට පත්වෙච්ච කෙනා නෙවෙයි. එතකොට ධනවච්චම බුද්ධත්වයට පෙරත් තිබුණා. වෙන ජීවිතවල ජාතක කතාවල පෙන්නනවා මෙන්න මෙහෙම ධනවතෙක් වෙලක් සිටියම වැඩක් නෑ. හැබැයි හැම වෙලේම ඒක පෙන්නලා ඒක කිසි පළක් නෑ කියන ඒක දුකකි. දැන් එතකොට ඒ වුණාට මේ බණහන අය වුණත් බුදුහාමුදුරුවෝ විශ්වාස කරන. දැන් මේ කොරෝනා තත්ත්වයේ තියෙන වසංගතයක් විදිහට එතකොට බෞද්ධයන්ට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ තමයි කොරෝනා වලින් අපිව ගොඩගන්නේ. එහෙමනම් එහෙම හිතන කෙනෙකුට සිදු වෙනවා අනිත් පැත්තට බුදුහාමුදුරුවෝ තමයි එහෙනම් කොරෝනා හැදුවේ කියන්නේ. එහෙනම් මේ ලෙඩ දුක ගැන ප්‍රඥාවක් විසඳන්න බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්තුන්නේ නැහැ. බුදුහාමුදුරු පහළ වෙන්නේ නැහැ. කාගේවා රෝගේ අහක් වෙන්නේ. දැන් රෝගේ එක්ක සම්බන්ධිකුත් නැහැ මෙතන. දැන් එහෙම බැලුවම සියලු බුදුරයන් වහන්සේලාගේ උපදේශ මොකද්ද? මොකක්ද ඉලක්කය? මේ සංසාරය දුකයි. මේ සංසාර දුකට හේතුවක් තියෙනවා. හේතුවක් නැතුව මේ දුක හැදිලා නැහැ. මේ සංසාර දුක නැති තැනකුත් තියෙනවා. ඒක සංසාරයේ නෙමෙයි, සංසාර විමුක්තියයි. ඒ සංසාර දුක නැති තැනට යන්න ක්‍රමයක්ත් තියෙනවා. මෙන්න මේ හතර. සංසාරයේ දුකයි කියලා අවබෝධ කරගත්ත එක. ඒ දුකට හේතුවක් තියෙනවා. අ හේතුකෝ ඒ දුක හටගන්න නැහැ කියන එක. ඒ වගේම ඒ සංසාර දුක නැති තැනක් තියෙනවා කියලා අවබෝධ කරගත්ත එක. මිනිස්සුෙකුට
සංසාර දුක නැති තැනකට යන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා පුහුණුවකින් යන්න පුළුවන් කමක් තියෙනවා ඒ පුහුණුව මොකද්ද කියලා අවබෝධ කරගත්තා දැන් ඔන්න දැන් සාමාන්‍ය වර්තමාන බෞද්ධයන්ට සංසාර දුක නැති කරගන්නේ පුහුණුව මොකද්ද විශ්වවිද්‍යාලේ උපාධිය ලබන එහෙම පුහුණුවක් බුදුහාමුදුරු දේශනා කරන්නේ දැන් ගොඩක් අය ත්‍රිපිටකයේ කටපාඩම් කියලින් මේ වර්තමානයේ උපාසකම්මලාටත් ඔය වයස යනකොට ඔය රුදව හැදෙනවා හාමුදුරුවෝ ත්‍රිපිටකයේ කටපාඩම් කරන්නේ බුදුහාමුදුරුවන්ගේ නියමයක් පරිදි මේ ශාසනයේ ධර්මය පවත්වන්න කරන දෙයක් එයා දැනගෙන ඉන්න ඕනේ මේ ශාසන සම්ප්‍රදාය වෙන එක. ශාසනය ආරක්ෂා කිරීම ඒ ධර්මය ආරක්ෂා කිරීම බුදුහාමුදුරුවෝ පවරලා දෙන හාමුදුරුවන්ට. ඒක ඉතින් හාමුදුරුවෝ එදත් කරා අදත් කරනවා හෙටත් කරයි. දැන් මේ වින්හතුන්ට එහෙම මේ මේ දෙයක් කරන්න නෑ. මේ තියෙන්නේ ඇත්ත කතාව මේ පුහුණුවෙන් ලබා ගන්න. එහෙම නැතුව නිකන් රඟපාලා පුහුණුවක් ලබන්න බෑ කාට. දැන් එතකොට බැලුවම බුදුහාමුදුරුවෝ මෙන්න මේ හතර. බුද්ධත්වයෙන් අවබෝධ කරගත්තේ ඒකයි. සංසාරයේ දුකයි. හැබැයි මේ අපි දකින දුක නෙමෙයි මේ කියන්නේ වෙනසක් තියෙනවා. දැන් මේ පින්වතුන්ට දුක තේරෙනවා මොකද්ද? දැන් මේ කාලේ නම් හැමෝටම දුකයි. දුක දෝරේ ගලනවා. මොන දුකද? කොරෝනා දුක. කොරෝනා කියන ලෙඩේ දුක. දැන් මේ දුක ඒ වගේ එකක්ද සංසාරේ දුක කියන එක ප්‍රශ්නයි. ඒතකොට ලෙඩ රෝග විතරයි. දැන් කොරෝනා කියන එක සංසාර දුකට සම්බන්ධ වෙන්නේ මෙහෙමයි. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන නම් සංසාර දුකට හේතුව තණ්හාවයි. කොරෝනා වලට හේතුව තණ්හාව කියලා කවුරුවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියනවා කොරෝනා වලට හේතුව තණ්හාව කියලා නෑ. කොරෝනා වලට හේතුව වෛරසයක් කියලායි ඒක කියන්නේ. වෛද්‍යවරු කියන්නේ ඒක. තණ්හාව නෙවෙයි. එහෙනම් කොරෝනා දුක බුදුහාමුදුරන්ගේ සත්‍ය ධර්මයට අදාළ නැති එක. දැන් තේරෙනවද අපි දන්නේ දැන් පෙරක් ගෑට ඩොලර් දුක තියෙනවා. ඒක මේ ඒ දුකත් ඒ දුකට හේතුව තණ්හාව නෙවෙයි. ඒ ආයතනෙ වෙන්න පුළුවන් රැකී රක්ෂාව වෙන්න පුළුවන් ඉන්නේ මේ කන්නේ තීරෙන්නේ. එහෙනම් ඉතින් ඒකත් සංසාර දුක නෙවෙයි. ඒ වගේම gedara paule paul mahatthayata noona gen duka noonata mahatthaya gen duka meewa daruwange duka ekaṭa heetuwa හේතුව බැලුවම වෙන මොනවා හරි නම් තණ්හාව නෙවෙයි නම් ඒක නෙවෙයි මේ කියන තත්ත්වය. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මෙන්න මෙහෙම තැනක්. ඒක පුහුණුවකින් ලබා ගන්න ඕනේ. සංසාරයේ දුකයි. ඒ දුකට හේතුව තණ්හාවයි. තණ්හාව නැති තැනක් තියෙනවා. ඒක සංසාර විමුක්තියයි. ඒ සංසාර විමුක්තියට යන ක්‍රමයක් තියෙනවා මාර්ගයක් තියෙනවා ඒ මාර්ගයේ මෙච්චර කල් ඔයගොල්ලෝ පුහුණු වෙච්ච මාර්ගයක් වෙන්න නම් බෑ ඒ අපි පුරුදු වුණ මාර්ග තියද ක්‍රම තියද ඒ හැම එකකම තියෙන්නේ භෞතික පුහුණුව ඒකින්ද ඒ ක්‍රම වෙන්න බෑ සියලුම බුදුරයන් වහන්සේලා පැහැදිලි කරන ඒ සංසාර විමුක්ති මාර්ගය පෙන්නුම් කරන්නේ කාරණා තුනකින් පුහුණු ක්‍රම තුනකින් ශික්ෂා තුනකින් ශික්ෂාව කියන්නේ මේ පුහුණුවට පාලියෙන් භාවිතා කරන වචනය ශික්ෂාවේ හරහා තමයි සීලය කියන එක එන්නේ මේ පුහුණුවේ ක්‍රම එකිනෙකට වෙනස් ක්‍රම තුනක් තියෙනවා එකක් තමයි තමන්ට හිමි මනුස්සයන්ට හිමි ඔය වාචසික කායිකව හැකියාවල් ටිකක් තියෙනවා කතා කරන්න පුළුවන් හැකියාව හා
ශාරීරිකව වැඩ කිරීමේ හැකියාව. මම ඊයේ දවසේ පැහැදිලි කළ දුන්න මේ හැකියාව දෙකට බෙදෙනවා. වචන භාවිතා කර හැකි අපිට අකුසල් මූලික වචන, ඒවා තමයි මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියන. ඊළඟට කායික ක්‍රියාවල අපිට කර හැකි සතුන් මැරීම, හොරකම් කිරීම, කාමී වර්ධය හැසිරීම කියන ඒවා අකුසල කායික. මේ හත දැන් අකුසල කාය කර්ම තුනයි අකුසල වචී කර්ම හතරයි එකතු වුණාම හතක් තියෙනවා. ඔකට පාපේ කියනවා. දැන් භාවනාවක පුහුණුවක් ආටවත් ඕනේ නෑ. කිසිම ආගමික පුහුණුවක් ඕනේ නෑ. ආගමික පිළිබඳ දැනුමක් ඕනේ නෑ. මේ මිනිස්සෙකුට ඉපදුනා මිනිස්ස කමේම තියෙනවා දෙයක්. ඔය අපිට භාවිතා කරන්න පුළුවන් වචන කතා නොකර හිටියේ. දැන් මෙවින්වතුන් වුණා මෙතන දැන් අද මේ හුස්ටන් පන්සලේ නැවතිලා අටසිල් සමාදන් වෙලා ඉන්නවා. මේගොල්ලොම ඊයේ ෂොපින් යනකොට කතා කරපුවා පන්සලේ කතා කරන්නේ. මොකද දැන් ඒකකොට ෂොපින් එකේදී යාළුවෙක් එක්ක කරපු කතාව, පාටියකදී යාළුවෙක් එක්ක කරන කතාව පන්සලේ කරන්නේ. ඒකට දෙවිදිහක් අපිට පුළුවන් භාවිතා කරන්න. ඔහොම බැරි සත්තුත් ඉන්නේ. දැන් බල්ලෙකුට එහෙම බෑ. බල්ලෙක් පාටියකට ගිය පාටියෙත් බුරනවා. පන්සලට ආව පන්සලෙත් බුරනවා. දැන් එහෙම උපාසක උපාසිකාවත් ඉන්නවා. පාටියෙත් බුරන, පන්සලෙත් බුරන. දැන් ඒ අයට මේකේ අධ්‍යාත්මික පුහුණුවක් ගන්න බෑ. මොකද එයා මනුස්සකමින් හැදිලා නෑ. දැන් මනුස්සකමෙන් හැදෙනකොට අපිට තේරෙනවා අපිට මේ කියන වචන අපිට ඕන නම් භාවිතා කර හැකි, නැත්නම් නිකන් හිටියයි. මේ මනුස්සයාගේ තියෙන හිමිකම, මානව හිමිකම, මේ වචන භාවිතා කර හැකි, නැත්නම් නිකන් හිටියයි. කායික ක්‍රියා භාවිතා කර හැකි, නැත්නම් නිකන් හිටියයි. මේක බැරි සත්තු ඉන්නවා. පිරිසන සත්තුන්ට බෑ. එකින නිවන් දකින්න බෑ සතර අපායේ ඉන්න සත්ෙකුට. මිනිසෙකුට පුළුවන්, දෙවියන්ට පුළුවන්. මොකද මේවා රකින්න පුළුවන්. මොනවද? කායික අකුසල් 3යි, වාචික අකුසල් 4යි. දැන් මේ පුහුණුවේදී, අධ්‍යාත්මික පුහුණුවේදී මූලික සුදුසුකම කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මූලික සුදුසුකම. සබ්බ පාපස්ස අකරණ. මේක භාවනාවකින් ලැබෙන ඵලයක් නෙවෙයි. සියලු පව් දුරු කළ යුතුයි. මොකටද? නිවන් දැකීමේ පුහුණුවට සුදුසුකම් ලබන්න. දැන් මෙන්න මේ පළවෙනි උපදේශ අවශ්‍යයි. දැන් සියලු පව් දුරු කළ යුතුයි කියන්නේ ඒක දුරු කරන්නේ භාවනා පුහුණු වෙලා නැහැ. සිල් රැකලද? සිල් රැකීම තුලින් මේක පුහුණු වෙන්න පුළුවන්. සීලය කියන්නේ කායික සංවරය හා වාචික සංවරයයි. එහෙනම් භාවනාවට සුදුසු සීලයක් ඕනේ. ඒක සුදුරෙද්ද පෙරෙව්වේ පමණින් ලැබෙන එකක්ද? නැහැ. කහ සිවුර පෙරෙව්වේ පමණින් ලැබෙන එකක්ද? නැහැ. ගෙදරින් පිටවුන පළියට ලැබෙන එකක්ද? නැහැ. සීලය කියන්නේ සීලේ හැමතැනම සිල්වත් වෙන්න නම් කායික අකුසල් තුනෙන් අහක් වෙන්න ඕනේ. ඒක දුරු වෙලා තියෙන්න ඕනේ. වාචික අකුසල් හතර දුරු වෙලා තියෙන්න ඕනේ. මේක තියෙන ඇඳුම නෙමෙයි, ආගම නෙමෙයි, කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයා සිල්වත්. මොනවද? සබ්බ පාපස්සා කරණං ගුණේ තියෙනවා. බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට මීට අවුරුදු 2600 කට පෙර ඉන්දියාවේ
සියලු පව් දුරු කරගත්තේ අය ඕන තරම් හිටියා ජීවත් වෙන. පැවිද්දොත් හිටියා ගිහියොත් හිටියා. දැන් අපි අපි දන්න අපි අහලා තියෙන බණ කතාවල ඉන්න සාමාන්‍ය පස්වග මහණුන් වහන්සේලාම හුඟක් කුඩා කාලයේ ඉඳලා පැවිදි වෙලා සියලු පව් දුරු කරගෙන ජීවත් වෙච්ච අය තමයි. දැන් ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර ඒ වගේ පැවිදි අය. ඒගොල්ලෝ ළඟ තිබුණා මේ ගුණය. සියලු පව් දුරු කරගෙන. පව් කියන්නේ මොනවද කියලා ඒ මිනිස්සු දැනගෙනත් හිටියා. දැන් මේ පින්වතුන් දන්නේ එක දෙයයි බල්ලෙක් දැක්කත් අනේ පව් කියන්නේ. පව් කියන එක නම් දන්නේ නැහැ. කරන්නේම පව් හැබැයි. නෑ එතකොට මතක තියාගන්න නැත්නම් මේ පුහුණු අසාර්ථකයි. තමන්ට උණු දී කරාට තමන්ගේ කටවාචකමට ගියුවට අධ්‍යාත් භාවනා පුහුණුවක් ගන්න බෑ. ඒ එතකොට සබ්බ පාපස්ස අකරණං කියන ගුණයට යන්න ඕනේ. මේක මේ භාවනාවක දෙයක් නෙමෙයි තමන්ගේ චර්යාවෙන් ජීවත් වෙන රටාවෙන් පුරුදු කරන්න වෙනවා. ඒක හින්දා දැන් මේ පින්වතුන් හැමදාම මේ දවස් පහේ මෙන්න මේ ගුණය පවත්තන්ඩ භාවනා ඊගාව වතාදිික රක්්නමන්නේ. ආදුනිකට හරිම වටිනවා මේ පන්සලක සිල් ගත්තාත් ඔය සීලේ වටිනාකමක් තියෙනවා කියන්නේ ඕකයි. ඒ තමන්ගේ ගෙදරදී තිබිච්ච මේ පාප සියලු පව් දුරු කරගත්තේ ගතිය නෑ ගෙදරවල්ල පෙලක් අයක ජීවත් වෙන කොට ගෙදරත් ජීවත් වුණ හැකි සියලු පව් දුරු කරගෙන කාර්යාලේ වැඩ කර හැකි සියලු පව් දුරු කරගෙන හැබැයි පුහුණුවක් ඕනේ පුරුද්දක් ඕනේ හැදියාවක් ඕනේ උත්සාහයක් ඕනේ නිකන් ඉබේ නම් එහෙම එන්නේ නෑ. එතකොට අටසිල් සමාදන් වුණාම පන්සලකට ගියාම දැන් ඔය සියලු පව් දුරු කර ගැනීම තමයි මේකේ මූලික දේ. දැන් අන්නේක දැනගෙන කරන්න. එතකොට මම හිතන්නේ කායික අකුසල් තුන නම් තමන්ට සිදු වෙන්නේ නැහැ මෙතෙන්දී. අහම්බෙන් සිදු වුණත් සිදු වෙන්න පුළුවන් වාචික අකුසල් කියනේමයි. ඒකිනුත් සම්පප්පලාපයයි. මොකද ඒක නැතුව ඒක තමයි ලොකුම හිමිකම සමාජයේ. මානව හිමිකම. ඔය සම්පප්පලාපය නැති වුණොත් දැන් නඩු දානවා. මානව හිමිකම් නඩු දානවා. කවුද? මිනිස්සු. දැන් එහෙම පුහුණු එක්කියයි මෙතන ඇති. ඒ අයට ටිකක් අමාරුයි එතකොට කතා නොකර ඉන්න. මෙතන කතා නොකර හිටියම ඔය ප්‍රශ්නේ ඉවරයි. කතාව අඩු කරපුවම ප්‍රශ්නේ ඉවරයි. සබ්බපාපස්ස අකරණං ගුණය ගණ්ඩ ලේසි. හැබැයි අමතක කරන්න එපා සියලුම වචන නෙමෙයි පාපේ. පාපයට අයිති වචන වර්ග හතරයි තියෙන්නේ. අනික් වචන පාපේ නෙමෙයි. නමුත් තමන් කතා කරන්න ගියොත් මොන වචන හිනවද දන්නේ. ඒක හින්දා අධ්‍යාත්මික පුහුණුවේදී මුනිවත රකින්න එක වඩාත්ම සරල ක්‍රමය. පුහුණු කාලයේදී මුනිවත රකින්න. කතාව නවත්ත. ඒක නිසාවෙන් ලෝකේ අද වුණත් ඔය හින්දු යෝගින් හැම සැබෑ පුහුණුවකට එක් කියන්න කලින් භාවනා කමටහනක් ගම භාවනා කමටහන් කියන්නේ භාවනාවට උපදෙස් දෙන්නේ නැහැ ගුරුවරේ. මුලින්ම මුනිවත රකින්න පුළුවන්ද කියලා කතා නොකර ඉන්න පුළුවන්ද කියලා බලනවා අවුරුදු ගානක් හරි. මොකද එතනින් එහාට තමයි එයාට සාර්ථකත්වයක් ගේනවද නැද්ද කියලා තීන්දුවකට එන්න පුළුවන්. ඒක හින්දා මුනිවත රැකීම වැදගත් වෙනවා. මේ දැන් මුනිවත රැක ගන්න ශික්ෂාවට කියනවා සීල ශික්ෂාව. කය වචන සංවර කර ගැනීමේ ශික්ෂාව සීල ශික්ෂාවයි. එහෙනම් දැන් අපිට ධර්මානුකූලව දෙයක් පැහැදිලි වෙනවා. මිනිස්සෙකුට සබ්බ පාපස්ස අකරණං කියන ගුණයෙන් ගුණය ලැබෙන්න ශික්ෂාව. ශික්ෂාව කියන්නේ පුහුණුව. මේක සීල ශික්ෂාවයි. මෙන්න සීල ශික්ෂාව. සීල ශික්ෂාව ආරම්භ වෙන්නේ කොහේද කියලා තියෙනවා තැන. දැන් පෙලක් අය උඹලකට නොකා ඉඳලා සිල්වත් කියනවා. පෙලක් අය එක කියවා. සීල ශික්ෂාවෙන්
ගන්න උඹලකට නොකා ඉඳීමද මෙතන ප්‍රශ්නේ? සබ්බපාපසා කරනන් වීමද? නෙකායික ක්‍රියාවක් නේ කනවා කියන එක. සීල බව දුරු කර ගැනීමයි සීල ශික්ෂාව ඉලක්ක. එතකොට ඔන්න සබ්බපාපසා කරනන් කියන්නේ වෙන දෙයක් නෙවෙයි, සීල ශික්ෂාවෙන් ලැබිය යුතු ප්‍රතිඵලය ගැන සියලු බුදුවරයන් වහන්සේලාගේ පැහැදිලි කිරීමයි. එහෙම නැතුව මේක බිත්තිය ගහ ගන්නවත් වාහනේ ගහගෙන ඉන්න යන්නවත් දේශනා කරපු එකක් නෙවෙයි. ජප කරාන්න මන්ත්‍රයකට දේශනා කරපු හිකුත් නෙවෙයි. තම තමන්ට තමන්ගේ ඔය කය වචන දෙක සංවර කරගන්න කියන උපදේශා. මේක සීල ශික්ෂාවයි. සීල් රකින්නවා කියන එකෙන් කවුරු හරි කොහේ හරි සීලයක් රකින්න ඕනද? ඒ සීලයේ ගුණාත්මක භාවය මනින්නේ ගුණාත්මක භාවය අපේක්ෂා කරන්නේ සියලු පව් දුරු වෙච්ච තැනයි. ඉතින් එවැනි අය ඕන තරම් එදා දඹදිව හිටියා බුදුහාමුදුරුව පහළ වෙනකොට. දැන් ඒ අයට එතකොට නිවන් දකින්න යන මාර්ගයේ එක පඩිපෙළා එක ශික්ෂාවක් තියෙනවා. උප්පත්තියෙන් ලැබුණ නෙමෙයි පුහුණුවෙන් ලබාගෙන තියෙනවා තමන් ජීවත් වෙච්ච කාලේ. එහෙම ගොඩාක් හිටියා පැවිදි අය. ගිහියොත් ඉඳලා තියෙනවා. ගිහිගමේ ජීවත් වුණ හැකි සියලු පව් දුරු කරගෙන. ඒක අපහසු වෙන්නේ නැහැ. වර්තමානයේ අමාරුයි මොකද සම්පප්පලාපයේ මානව හිමිකමක් හින්දා ඒ සියලු පව් දුරු කර ගන්න වර්තමාන සමාජයට හුඟක් මහන්සි වෙලා කරන්න ඕනේ. මේ ෆෝන් වලින් එම වෙන්නේ මොකක්? ඒකින්ද අඩු ගන්න ඒගොල්ලන්ට ෆෝන් එකවත් ඕෆ් කරගන්න බැරි වෙයි මේ දවස් පහේ. ඒ කියන්නේ සම්පප්පලාපය කියන එකට හුඟක් ලැදී. ඉතින් මේවා අඩු කරන්න පුරුදු වෙන්න. මොකද එතකොට භාවනාව කවදා හරි අද නැත්නම් හෙට නැත්නම් අනිද්දා නැත්නම් මේ දවස් පහේ නැත්නම් ඊගාව කොහේදී හරි හරි නැත්නම් ඊගාව ජීවිතේදී හරි පුහුණුවක් ලැබෙන්න නම් මේකෙන් සාර්ථක වෙන්න. දැන් ඒක හරි. දැන් බලන්න සියලු පව් දුරු වෙනකොට සබ්බපාපස් අකරණං ගුණේ එනකොට මං කියවනේ මේ අකුසලයේ කියලා දෙයක්. ධර්මයේ තියෙනවා කියලා අකුසල් 10යි තියෙන්නේ. ඒ 10න් කායික සියලු පව් දුරු වෙලා තියෙනකොට කායික අකුසල් 3යි වාචික අකුසල් 4යි දුරු වෙලා. එහෙනම් තියෙනවනම් තියෙන්නේ අකුසල් 3යි දැන් සක්‍රිය. ඒ අකුසල් 3 කායික අකුසලුත් නෙවෙයි වාචික අකුසලුත් නෙවෙයි. ඒ අකුසල් 3 මානසික අකුසල් තුන. මේ පව් කියන්නේ නැහැ දන්නේ. මානසික අකුසල් වලට පව් කියන්නේ. එගින බරුවට අනේ පව් කියා දඟලන්න ගිහින් අමාරු වැටින් දෙපා. දැන් ඔන්න ඔය ඉතුරු වෙච්ච තුන. දැන් මේ පින්වතුන් දිහා බැලුවම මේ මොහොත ගත්තොත් ඔන්න ඔය අකුසලයක් විදිහට තියෙන ඔය මානසික අකුසල් තුන. හැබැයි කායික ක්‍රියාවක් තියෙනවා දැන් වාචික ක්‍රියාවක් අඩුවෙන් හෝ තියෙනවා. ඒ කියන්නේ දැන් මේ පින්වතුන් මේ වෙලාවේ ඉතින් ඉඳගෙන ඉන්නවා. ඒක කායික ක්‍රියාව. කරෝති කියන කායික ක්‍රියාව. මේ බණ අහන්න ඉඳගෙන ඉන්නවා. එතකොට දැන් මේ වැඩසටහන අවසාන වෙනකොට සමහර විට සාමාන්‍යයෙන් අපි බුදුන් වඳිනවා, වන්දනාමාන කරනවා, වතාවත් කරනවා. මේ ඔක්කොම වන්දනාමාන කරනකොට වතාවත් කරනකොට මේ කායික ක්‍රියාවක් තියෙනවා වාචික ක්‍රියාවක් තියෙනවා. නමුත් ඒවා අර පාප ගණයට අයිති වෙන ඒවා නෙමෙයි. එහෙනම් මේ තමන්ට මේ වගේ වැඩසටහනකට සහභාගී වුණාම දැන් භාවනාම කරන්න බෑ හැමදාම ඉලින්. ඒකට යන්න එපා. ඒක තමන්ගේ පුහුණුවේ අනුව ටික ටික වැඩි කළ යුතුයි. එතකොට භාවනාවක් අධ්‍යාත්මික පුහුණුවක් තියෙන තැන තියෙන එක. භාවනා නැති කාලෙක අපේ තියෙන මොනවද? කායික පුහුණු තියෙන, කායික ක්‍රියා තියෙන, වාචික ක්‍රියා තියෙන. දැන් එහෙමනම් එවැනි තැනකදී තමන්ට මොනවද කරන්න පුළුවන්? දැන් කායික ක්‍රියා විදිහට ධර්මයේ තියෙන බුදුහාමුදුරුවන් ශ්‍රාවකයන්ට ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්.
අකුසලය නැති කායික ක්‍රියා තමයි වතාවත්. වතාවත් කියන්නේ මොනවද? දැන් ගෙදර හිටියනම් මේ පින්වතුන් වතාවත් කියන්නේ මේවට. ඔළුව පීරණ එක වතාවතක් නෙමෙයි. එතකොට ශාරීරික ලක්ෂණ කරන රීම් ගානක වතාවතක් නෙමෙයි. ඒ වැඩක් ඒ වගේ දෙද්දි කරපු ඒවා. ඒවා කායික ක්‍රියා. වතාවත් කියලා පන්සලේදී අපි භාවිතා කරන්නේ බුදුන් වඳින එක, මල් පූජා කරන එක, ඊලම්පස පූජාව, බෝධි ඇමදීම. එතකොට පන්සල් නැත්නම් තමන්ගේ ගෙදර වුණක් කමන්නේ, තමන්ගේ නිවාස පිරිසිදු කිරීම, අතු ගෑම. එතකොට ඔන්න ඒ වගේ ටික වතාවක්. ඒවා කායික ක්‍රියා. හැබැයි ඒකේ පාපයක් නෑ. ඇයි? පාපයක් නැති කායික ක්‍රියා. එහෙනම් කුසල් නේ. වතාවක් කුසල්. ගෙදෙද්දිත් මේක පුළුවන්. දැන් දෙමාපියා කරුණාවෙන් මෛත්‍රියෙන් දරුවන්ගේ කටයුතු කරනවා නම් ඒක වතාවතක් වගේ. ඒක කායික ක්‍රියාපද්ධතියක්. ඒක කුසල්. ඒ වගේම දරුවාත් එහෙමයි. දෙමාපියෝ වෙනුවෙන් වැඩ කරනවා නම් ඒක කායික ක්‍රියාපද්ධතියක්. ඒකක් කුසල්. ඒකෙන් ලා මේ කායික ක්‍රියා ඔය වතාවත් වගේ කායික ක්‍රියා හා වාචික ක්‍රියා දාමයේ බුදුහාමුදුරුවෝ හඳුන්වනවා මංගල කාරණා කියලා. මංගල කාරණා කියන්නේ නිවන නෙමෙයි, මංගලය කියන්නේ. නිවන් දකින්න උදව් වෙනවා. මංගල කාරණා, මංගල සූත්‍රයේ තියෙන මංගල කාරණා කියලා. ඒවැය තියෙනව නේද? මාතා පිතූ පට්ඨානම් පුත්ත ධාරත්ව සංඝෝ අනාකුලාච කම්මන්තා දිවසේ. ඒකෙන් පූජාත පූජනීයාන මේ මංගල කරුණු. මේවා තමයි කුසල් පාක්ෂිකව එන කාය කර්ම හා වචී කර්ම අඩංගු වෙන්නේ. දැන් ඒව වල යෙදෙන්න පුළුවන්. ඒක භාවනාව නෙවෙයි හැබැයි. භාවනාවට හානිය අඩු ඒවා වේ. කායික ක්‍රියාවක් තියෙනවා, වාචික ක්‍රියාවක් මෙතන තියෙනවා. හැබැයි ඒක අකුසල් පාක්ෂික නෙමෙයි. සබ්බපාපස් අකරණං ගුණය තියාගෙන කරන්න පුළුවන් ඒවා. වචන තියෙනවා. දැන් පිරිත් සජ්ජායනා කරනවා. මම හිතන්නේ ඒක මේ මේ සීල් ගත්තම අපි කරනවා. මේ පිරිත් කියන්නේ බුදුහාමරෝ දේශනා කරපු ඒ විවිධ සූත්‍ර. මේවා හඬ නගා සජ්ජායනා කරනවා. මෙතන වචන භාවිතයක් තියෙනවා. හැබැයි මේ වචන සබ්බපාපස්ස කියන පව් පාප අකුසල් මුල් වලින් උපදින වචන නෙමෙයි. ශ්‍රද්ධාව ගෞරවය තියෙනවා නම් කුසල් මුල් වලින් උපදින වචන. ඒකත් එතකොට ඔය හුඟක් අය නිදිමත වෙලාවෙදී හිම භාවිතා කරනවා. මේක භාවනාව නෙමෙයි. පිරි කියන එක භාවනාව නෙමෙයි. වතාවක්. වතාවක් කියන්නේ මොනවද? අකුසල් නොවන කායික හා වාචික ක්‍රියා කිරීමට ගන්න උත්සාහය. ඒකට එතකොට ගෙදෙද්දී වතාවත් වෙනස් වෙන්න පුළුවන්. පන්සලේදී එක එක ආකාර මේ හැදිලා තියෙනවා. එක එක පන්සල් වලට විවිධ කාල සටහන් හදලා ඒ භාවනා පිළ දවයට සටහන භාවිතා කරන්නේ එහෙමයි. එතකොට දැන් මේ පින්වතුන්ට තේරෙන්න ඇති අපිට මේ භාවනාවට ආයෙවිදilla නිකම්ම සුදුරෙද්දක් පෙරෝගෙන කොහෙට හරි වෙලා නිදා ගැනීම හෝ මොනව හරි යෝගියෝ ඉඳලා සාකච්ඡා කරලා ගෙදර යන එක නෙවෙයි මෙතන වැදගත් වෙන්නේ. මූලික භාවනාවේ තියෙන අධ්‍යාත්මික පුහුණුව. ඒ අධ්‍යාත්මික පුහුණුව හැම වෙලේම දෙන්න බැරි හින්දා අපි කායික ක්‍රියාකාරකම් හා වාචික ක්‍රියාකාරකම් වලත් යෙදෙනවා. ඒවා වතාවත් විදිහට භාවිතා කරනවා. වතාවත් කියන්නේ කුසල් මූලිකව එන කායික ක්‍රියා හා වාචික ක්‍රියා. අර උදේ පැහැදිලි කරපු ධම්මපදයේ ගාථාව අනුව නම් මනෝපුබ්බංග මා ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචේ පසන්නේ නැ කියන මනස ප්‍රසන්න කරලා එන බාසතිවා කරෝතිවා කියන ඒවට තමයි වතාවක් කියන්නේ. ප්‍රසන්න වූ මනසෙන් එළියට පයින් වචන හා කායික ක්‍රියා මේවා වතාව. මේක නිවසේදී මේ හදා ගන්න පුළුවන්. නිවසේදී ජීවත් වෙනකොටත් වතාවත් වැඩි කරගන්න.
කාර්යාලයේ වැඩ කරනකොට මේව හදාගන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා සිල් ගරගෙන පන්සලේදී හදලා පුරුදු වෙන්න. ඒක හරිද? දැන් අපිට ඔන්න පළවෙනි පියවර බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සබ්බ පාපස්සා කරනවා සියලු පව් දුරු කරගන්න. දැන් කියා දුන්නා හරිනේ එක විදිහකින් තමයි සියලු පව් දුරු කරගෙන ජීවත් වෙන්නේ නැහැ කායික වාචික ක්‍රියා පවත්වමින්. එතකොට මේ කායික ක්‍රියා කායික වාචික ක්‍රියා හැම විටම වතාවත් ස්වરૂපීව විය යුතුයි. සියලු පව් දුරු වෙලා එතකොට. එතකොට එහෙම ජීවිතයකට තමයි ඔය සීල්ගත් එක දවසට බෞද්ධ උපාසක උපාසිකාවන් යොමු කරලා තියෙන්නේ පන්සල් වලින් ආයේ භාවනා මේ සීල ව්‍යාපාර පවත්වන ආයතන වලින් දැනගත්තත් නොදැනගත්තත් ඊදී වෙනවා. ඒකට අකමැති අය ඉන්න එකයි වැඩි. ඒක තේරෙන්නේ නැති හින්දායි. දැන් හැබැයි ඊගාවට දැන් බුදුහාමුදුරුවෝ දෙන උපදේශ මාලාවේ තියෙන්නේ සබ්බපාපස් අකරණං කියන ගුණේ තියාගෙන ඊගාට ඔන්න පුහුණුවට යනවා. පුහුණුවෙන් ලැබෙන පළවෙනි පුහුණුවෙන් ලබා ගන්න ඕනේ පළවෙනි ප්‍රතිඵලය මොකද්ද? කුසලස්ස උපසම්පදා ගුණේ. ඒ සබ්බපාපස් අකරණං ගුණේ තියෙන ශ්‍රාවකයා දෙවෙනි පියවර වශයෙන් ලබා ගන්න ඕනේ නිවන් දකින්න ඕන නම් කුසලස්ස උපසම්පදා ගුණේ. දැන් මෙන්න මෙතන පැටලෙවිලි. දැන් කුසලය කියන්නේ මොකද්ද? කුසල් මුල් වලින් අලෝභ අද්වේෂ අමෝහ වලින් එළියට ගන්න කායික ක්‍රියා හා වාචික ක්‍රියා. මේවා කුසල්. මානසික ක්‍රියා කුසල්. අකුසල් කියන්නේ මොකද්ද? අකුසල් කියන්නේ ලෝභ දේශ මෝහ කියන අකුසල් මුල් වලින් එළියට පයින් කායික ක්‍රියා හෝ වාචික ක්‍රියා හෝ මානසික ක්‍රියා. දැන් කුසලස්ස උපසම්පදා ගුණය ලැබෙනවා කියලා අර ඉගෙනගෙන තියෙන්නේ විභාග පාස් වෙන ලකුණු. දැන් විභාගෙට ලකුණු දෙන්නේ ගුරුවරයනේ. ඉතින් බුදුහාමුදුරුවෝ නෙවෙයිනේ ගුරුවරයා ලකුණු දෙන්නේ. දැන් දහම් පාසලෙන් නම් ඒ දහම් පාසලේ ගුරුවරයා. ඒ ගුරුවරු ලකුණු දෙන්නේ කුසලස්ස උපසම්පදා වෙන්නේ කොහොමද කියලා කොහොම උත්තර දුන්නොත්ද? කුසල් කිරීමෙන් කියලා. කුසල් කිරීමෙන් ලැබෙන්නේ නැහැ කුසලස් උපසම්පදා ගුණය. දැන් සබ්බපාපස්ස අකරණං ගුණය පවත්වනවා කියන්නේ කුසල් කිරීම තමයි. එතකොට සබ්බපාපස්ස අකරණං ගුණය අකුසලයේ දුරු කරගෙන ජීවත් වෙච්ච ගුණය තියෙන්නේ මොකක්ද? ඉතුරු වෙන්නේ මොකද්ද? කායික කුසලය හා කායික වාචික කුසලය. එහෙනම් මේ අවුරුදු ගාන දන් දුන්නට කුසලස් උපසම්පදා වෙන්නේ නැහැ. අවුරුදු ගාන සිල් රැක්කට කුසලස් උපසම්පදා ගුණය ඉන්නේ නැහැ. කුසලස් උපසම්පදා ගුණය කියන එක ලැබෙන්නේ කුසල් වැඩි වීමෙන් නෙවෙයි අකුසලයේ නැති වීමෙන්. කුසල අකුසල් දෙක නම් තියෙන්නේ. අකුසලේ නැති තැන ඉතුරු වෙන්නේ මොනවද? ආන්න කුසලසු කුසමදා ගුණය. ඔන්න ඔතන ඔය කියන සිද්ධාන්තය මේ පින්වතුන් හරියාකාරව දැනගෙන ඉන්න ඕනේ භාවනා භූමියේදී. ඒ කියන්නේ මොකද්ද? දැන් මම පැහැදිලි කරලා දුන්නා මේ වෙලාව වෙනකොට තමන්ට නෑ කායික අකුසල් හෝ වාචික අකුසල්. ඉදිරි හිටියත් නෑ, මේ අටසිල් සමාදන් වුණත් නෑ, පන්සිල් සමාදන් වුණත් නෑ. දැන් මේ වෙලාවේ නෑ. ඒ කායික අකුසලුත් නෑ, වාචික අකුසලුත් නෑ. එහෙනම් අකුසල් විදිහට දැන් මේ වෙලාවේ අපි ගත්තොත් තියෙන්න පුළුවන් වෙන්නේ මානසික අකුසල් තුන වෙන අභිජ්ජා ව්‍යාපාද දෙක විතරයි. ඔන්නේ අභිජ්ජා ව්‍යාපාද දෙක සංකල්පනාවලින් අහක් කරගන්න පුළුවන් ක්‍රමයක් තියද? එන්නේ ගතිය පුහුණුවකින් ලබා ගන්නවද? දැන් කුසලස් උපසම්පදා ගුණය ගත්ත නේ සබ්බවාපස්සා කරණං ගුණය ගත්ත භාවනාවකින් නෙවෙයි ඉන්නේ අපි. කය වචන දෙක සංවර කරගෙන. බොරු කියන්නේ නැතුව ඉඳලා, ගේලම් කියන්නේ නැතුව ඉඳලා මේ කතාව නවත්තලා රැකලා. කායික ක්‍රියා රැකලා. සබ්බවාපස්සා කරණං ගුණය ගත්තේ. නමුත්
අකුසල් පාක්ෂිකෝ දැන් අපිලගේ සංකල්පනාවල පහළ වෙනවා ප්‍රබල අකුසල් දෙකක්. අභිජ්ජා ව්‍යාපාද. ඇලීම හෝ ගැටීම. මේ සිංහලෙන් ගත්තා ඇලීමයි ගැටීම. අභිජ්ජා කියන එකෙන් කරන්නේ මොකද්ද? ඇලීම. ව්‍යාපාදයෙන් වෙන්නේ මොකද්ද? ගැටීම. මේ හැබැයි ඇලීම් ගැටීම් එළියට එන්නේ නැහැ. වචනෙන් එළියට එන්නේ නැහැ. කායික ක්‍රියාවලින් එළියට එන්නේ නැහැ. තමන්ගේම සංකල්පනාවල සිතුම් පැතුම් වල වැජබෙනවා. කොච්චර හරි හට ගන්නවා. හා. මේක වෙනවා. දැන් මේ ඔන්නේ කියන අභිජ්ජා ව්‍යාපාද දෙක දුරු කරන්න බෑ කාටවත්. රකින්න බෑ. ඔහෙ එනවා. දැන් රකින්න පුළුවන් කියලා බලන්න. දැන් ඉඳගෙන ඉන්නවා. දණිස රිදෙනවා. ඒ රිදෙන එක එපා කියන එක රකින්න පුළුවන්. දැන් රිදෙන එක නවත්තන්න පුළුවන්ද? බෑ. රකින්න බෑ. මේ හැබැයි පාපයක් නෙමෙයි. දැන් ඔන්න ඔය ටික ඔය අභිජ්ජා ව්‍යාපාද දෙක යටපත් වුණොත් කාට හරි ඒක ක්‍රියාකාරකමකින් එන්න ඕනේ හිතලා කරන්න බෑ මේක රකින්නත් බෑ නිකන් ඉගෙනගෙනත් බෑ මේ මේ රාගච්ඡ ධර්මයේ සාකච්ඡා කරාට බෑ අභිජ්ජා ව්‍යාපාද දෙක යටපත් කරලා සාකච්ඡා කරොත් වැඩි වෙනවා ව්‍යාපාදෙ කොහොමද වැඩි වෙන්නේ දැන් ඔය වෙන්නේ දැන් තමන්ගේ මතයක් තියෙනවා ධර්මයේ ඒකට විරුද්ධ දෙයක් කවුරු හරි කිව්ව හැටි මොකද්ද වැඩි වෙන්නේ ව්‍යාපාද බලන්නකොට ওই ධර්ම සාකච්ඡාවලදී ව්‍යාපාදයේ ඇදින් දාඩිය දාලා තරහ වෙලා රණ්ඩු වෙලා යන්නේ කතා කරන්නේ ධර්ම. මේ ව්‍යාපාදේ නෙමෙයි. දැන් ඒක හිඳ මේ ධර්මයේ සාකච්ඡා කිරීමත් වැදගත් නමුත් දන්නේ නැතුව සාකච්ඡා කිරීම Tamanta ධර්මයේම කරපේක් වෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ධර්මයේ වැරදි ලෙස භාවිතා කිරීම සර්පයේගේ නට්ටින් අල්ලා ගැනීම හා සමානයි. ධර්මය හපා ගන්න. දැන් ඒවත් දැනගෙන තියෙන්න ඕනේ. දැන් මේ මේ හරි ක්‍රමයක් දැනගත්තේ නැත්නම් මේවට අහු වෙන ගතිය තමයි ඔය විවිධ දේවල් ඉදිරිපත් වෙලා විවිධ දේවල් කර කර අපි ඉස්සරහට යන්නේ. දැන් කොහොම හරි මේ අභිජ්ජා ව්‍යාපාද දෙක දුරු කරන්න බෑ. රකින්න බෑ කියන එකයි යටපත් කරන්න පුළුවන් මෙන්න මේ යටපත් කරන ශික්ෂාවට කියනවා සමාධි ශික්ෂාව එහෙනම් එලිපෙනික් ිතන නෙමෙයි සමාධිය තියෙන්නේ බුදු රැස් පෙනික් ිතන නෙමෙයි සමාධිය තියෙන්නේ තමන්ගේ සංකල්පනාවල අභිජ්ජා ව්‍යාපාද නැති වෙච්ච ිතනයි දැන් අභිජ්ජා ව්‍යාපාද කියනකොට දැන් ව්‍යාපාදේ තියෙනකොට ඒ ව්‍යාපාදයෙන් උපදවන්න පුළුවන් කායික අකුසලයක් වාචික අකුසලෝ. ධර්මයේ දැන් දැන් ඔයගොල්ලන්ට තියෙන ව්‍යාපාදය එහෙම නැහැ. වචන භාවිතයක් නැහැ. එච්චර මේ ඔඩු දුවපු ප්‍රබල වෙච්ච ව්‍යාපාදයක් නෙමෙයි දැන් තියෙන්නේ. කායික අකුසලත් නැහැ දැන් වාචික අකුසල උපදවන්න පුළුවන් ව්‍යාපාදයක් නැහැ. දැන් කායික අකුසලයක් උපදින්නේ නැති තැන වාචික අකුසලයක් උපදින්නේ නැති තැන සංකල්පනාවල පහළ වෙන ව්‍යාපාදයට ඒක සර බාලවෙච්ච ව්‍යාපාදයක්. ඒකට නමක් තියෙනවා දෝමනස්සය කියලා ධර්මයේ හඳුන්වනවා. එහෙනම් දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ අකුසල් දෙක ප්‍රබල අකුසල් දෙක සංකල්පීය අකුසල් දෙක තමයි අභිජ්ජා දෝමනස්ස. හොඳට මතක තියාගන්න. අභි දෝමනස්ස වෙනුවට ව්‍යාපාදයේ තියෙන්නේ සංකල්පනාවල කායික අකුසලයක් පවතින වෙලාවක හෝ වාචික අකුසලයක් පවතින වෙලාවක. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? අභිජ්ජා දෝමනස්ස. හැබැයි මෙහෙම එකක් තියෙනවා ධර්මානුකූලව ඒකත් ඉගෙන ගන්න ඕනේ. දැන් තව අකුසලයක් තියෙනවා මානසික අකුසලයක් දහවෙනි අකුසලය දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය කියන දිට්ඨිය කියන දහවෙනි අකුසලයේ තනියෙන් ඉන්න බෑ. තනියෙන් ඇති වෙන්නේ. අඩුම ගාන ඔයගොල්ලන්ට මිත්‍යා දෘෂ්ටිය දැන් ඇති වෙන්න නම්
සංකල්පනාවල සංකල්පී වශයෙන් සිතේ ඇති වෙන්න ඕනේ අභිජ්ජා. ඒ කියන්නේ නැත්නම් දෝමනස්ස. ඒ කියන්නේ කකුල රිදෙනකොට මිත්‍යා දෘෂ්ටියත් දෝමනස්සයත් අපිට හටගන්නේ. තේරුණා? දැන් තමන්ට හොඳටම නිදිමතයි වගේ නම් ඉස්සරහා ඉන්න කෙනා හොඳින් හොඳට නිදිමත නැති ගතියෙන් බණ අහනවා නම් ඒකට නිදිමත නැති තැනට අපි කැමතියි. අභිජ්ජා සංකල්පනාවල ඇති වෙන අකුසල. හිතෙන්නේ තමන්ගේ උසස්කමක් කියලා. නෑ, අකුසල. එතකොට අභිජ්ජා එක්ක මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අභිජ්ජා ව්‍යාපාද එක්ක මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්නත් පුළුවන්. හැබැයි කවදාවත් මේ සිතේ ඇති වෙන දේවල් නේ චිත්ත නියාම වලට අනුගතව වෙන්නේ. ඒක චිත්ත නියාමයක් තමයි. කොයි සංකල්පනා කොයි චිත්තකවත් අභිජ්ජා ව්‍යාපාදයි දෙකම එකවට එකවර හටගන්නේ. ඒ කියන්නේ ඇලීමක් හෝ සංකල්පනාවල ගැටීමක් දෙක එක තැන තියෙන්න බෑ. එතකොට ඇලීමත් එක්ක මිත්‍යා දෘෂ්ටියක් තියෙන්න පුළුවන්, ගැටීමත් එක්ක මිත්‍යා දෘෂ්ටියක් තියෙන්න පුළුවන්. දැන් තව දෙයක් තියෙනවා. දැන් එතකොට අපි හිතමු දැන් ඔයගොල්ලන්ගේ සංකල්පනාවල නාකුසල් පාක්ෂිකව අභිජ්ජා ඇති වුණා නම් එතන මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. ව්‍යාපාද ඇති වුණා නම් එතනත් මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. දැන් ඔය අභිජ්ජා වලට බලේ තියෙන ඕනනම් මිත්‍යා දෘෂ්ටි අභිජ්ජා කායික අකුසලයක් හෝ වාචික අකුසලයක් කියන එකටම මාරු වෙන්නේ. ඒක වර්ග තුනක් වෙනවා. මිත්‍යා දෘෂ්ටි කියන එක මූලික දෙයක් වෙනවා, ditthිගත අකුසලයක් වෙනවා. අභිජ්ජාවේ ආපාද කියන එක ධර්මයේ සංකල්පීය අකුසල් කියලා කියනවා. ඒ මුලින්ම තියෙන ditthිගත අකුසලිය දෙවෙනුව පහළ වෙන්නේ සංකල්පීය කුසලිය. තුන්වෙනුව පහළ වෙන එකක් තමයි රකින්න පුළුවන් කායික ක්‍රියා විදිහට, කාය කර්ම විදිහට එන කුසලිය හෝ වාක් කර්ම විදිහට එන කුසලිය. දැන් එහෙනම් මිත්‍යා දෘෂ්ටිය සමග අභිජ්ජා කායික කුසලයක් හෝ වාචික කුසලයක් එනකොට එකට එක සිතක පහළ වෙන එක වැලක තියෙන අකුසල් තුනක් තියෙනවා. එතකොට අකුසල් තුනක් යෙදෙන මිත්‍යා දෘෂ්ටිය, ව්‍යාපාදය හෝ අභිජ්ජාව හඳුන්වනවා කර්මපත කියලා. පාපය වෙන්නේ එතකොටයි. ඔන්න පාපය කියන එක එන්නේ පාපයක් තුල තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ ගුණ තුනක්. මොනවද? දික්ටිගත අකුසලයේ මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. එක්කෝ දික්ටිගත අකුසලයේ එක අභිජ්ජා තියෙනවා. ඊට අමතරව කායික අකුසලයක් හෝ වාචික අකුසලයක් තියෙනවා. ඔන්නේ කර්ම තුනම සිදු වෙනකොට මේකට කර්ම පත කියනවා. මේක පාපයක්. දැන් මේ පින්වතුන්ට පාපයක් නෑ මේ වෙලාවේ. මොකද තියෙන්නේ මිත්‍යා දෘෂ්ටි ඇති වෙනවා එක්ක අභිජ්ජා එක්ක නැත්නම් ව්‍යාපාද එක්ක. ඒක කායික හෝ වාචික අකුසලයක් බවට දිනුනු නෑ. ඒක වෙන්න දෙන්නේ නැතුව රකින්නවා තමන් උත්සාහයෙන් රකින්න. ඒකින්ද කර්ම පත නේද? පාපේ නේද? දැන් බුදුහාමුදුරු දේශනා ගන්න සබ්බ පාපස්සා කරන මේ පාපේ කියන වචනේ ධර්මයෙන් පැහැදිලි කරන්නේ පාපය කියන්නේ ඇයි? ඒ පාපය කියන අකුසල් ටික විපාකය හතර පාය. එහෙනම් කායික අකුසලයේ වාචික අකුසලයේ විපාකය දෙන්න පුළුවන් හැකියාව හතර පායේ විපාක දෙන්න පුළුවන්. එතකොට හතර පායේ උප්පත්තිය ලබා දෙන්න පුළුවන් කායික අකුසල් හා වාචික අකුසල් ටික තමයි පස්පව් කියලා තියෙන්නේ. ඒතර පස්පව් වල වලින් ආරක්ෂා කරගන්න ඕනේ. පස්පව් නොකර ඉන්න කියන්නේ මොකද? පස්පව් වල තියෙන්නේ කායික අකුසල් හෝ වාචික අකුසල්. මේවා
සතරාපායේ උප්පත්ති ලබා දීමටත් හැකියාව තියෙනවා. අනික සතරාපාය සියලු පව් වලට එහෙම හැකියාවක් නැහැ. සමහර පව් තියෙනවා සතරාපායේ උප්පත්ති ලබා දෙන්න බෑ. සතරාපායේ විපාක ලබා දෙන්න. ඒ දෙක. පස්පව් කියන එකෙන් වළක්වා ගන්න එකයි. දැන් පස්පව් වලින් වැළකුණා කියලා නිවනක් නෑ. ඒ සීල ශික්ෂාවේ කොටසක් විතරයිනේ. දැන් හරි. දැන් අපි ටිකක් දුරට පැහැදිලි කරා. දැන් එහෙමනම් අවිජ්ජා දෝමනස්ස දෙක තමයි දැනට තියෙන අපිට බලගත්තු අකුසල් දෙක. ඒක සංකල්පීය අකුසල් දෙක. දැන් ඔන්න මම මේ දේශනාව අද දවසේ දේශනාව නවත්තනවා. අවසන් කරනවා මෙන්න මේ වාක්‍යය කියලා. දැන් සතිපට්ඨාන සූත්‍රයේ හැම වෙලේම මේ කියවනවා පළක් අය මගදී කවුරු හරි මැරුණාක් කියවන්නේ සතිපට්ඨානේ මහා සතිපට්ඨානේ නෑ ඔය සතිපට්ඨාන සූත්‍රයේ ඒ මලගුණ වලට කියවන්න දී දේශනා කරපු එකක් නෙමෙයි මලගෙවල් වල සජ්ජහායනා කරන හේතුවත් නෙමෙයි ඒක සීඩී එක දාගෙන මලගෙවල් වල අහන හේතුවත් නෙමෙයි ආදාහන පොලේ දාහන හේතුවත් නෙමෙයි සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ සචිත්ත පරියෝධපණං කියන දැන් අර ගාථාව කියාගෙන ආවනේ මම සචිත්ත පරියෝධපණං කියන ගුණය ගන්න දීපු කමඨං විශාල සංඛ්‍යාවක් කමඨං 21ක් භාවනා උපදෙස් 21ක් සචිත්ත පරියෝධපණං කියන ගුණය සබ්බපාපස්ථා කරණං ගුණය කුසලස් උපසම්පදා ගුණය සචිත්ත පරියෝධපණං කියන ගුණය ලැබෙන කමඨාන් ටික තියෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රය. දැන් ඒ ගුණය සචිත්ත පරියෝධපණං කියන ගුණයට ගණ්ඩ නම් ඔයගොල්ලෝ කුසලස් උපසම්පදා ගුණය ලබා ගත යුතුයි. කුසලස් උපසම්පදා ගුණය ලැබෙන්නේ දැන් ලබා ගන්න මේ පින්වතුන්ට අඩු වෙන්න ඕනේ තමන්ගේ සංකල්පනාවල තියෙන අවිජ්ජා දෝමනස්ස දෙක. ඒකින් ද අපි නිකම් මතක් කරලා සතිපට්ඨානයේ තියෙන ඕනම කමඨහනක මෙන්න මේ ගතිය තියෙනවා. දැන් කායानुපස්සනාව වෙන්න පුළුවන්, වේදනානුපස්සනාව වෙන්න පුළුවන්, චිත්තානුපස්සනාව වෙන්න පුළුවන්, ධම්මානුපස්සනාව වෙන්න පුළුවන්. මේවා අපි පහදින් කරගමු පස්සේ. දැන් කායන පස්සේ වසනාව පිළිබඳව බුදුහාමුදුරන්ගේ දේශනා ඕන තරම් ත්‍රිපිටකේ තියෙනවා. ඒ කෙටියෙන් දේශනා කරපු හැමතැනම මෙන්න මේ වචන ටික මතකද බලන්න. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සා. ඒ කියන්නේ කය කය අනුව බලමින් වාසය කරන්නේ මොකද්ද ප්‍රතිඵලය? සිහිය පවත්තන්න සිහියෙන් කරන්න මේ කමඨාන සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. මේ අවිජ්ජා දෝමනස්ස දෙක යටපත් වෙනතු. දැන් පේනව නේද? දැන් තියෙන අකුසල් දෙක නේද ඔය ප්‍රබල අකුසල් රාංගල්පී අකුසල් දෙක නේද අවිජ්ජා දෝමනස්ස කියන්නේ. එහෙනම් ඔය සක්මන පුහුණු වෙන සක්මන කරන්න වම් කකුල පොළවේ වදිනකොට අවධානය තියන්න. අවධානයේ තීතියා ඉස්සරහට භාවනාව ගෙනියන්න මොකද්ද පළවෙනි ප්‍රතිඵලය ඕනේ? ඒ මොහොතේ ඒ යටිපල්ල පොළවේ වදිනකොට ඇලීම අවිජ්ජා කියන්නේ ඇලීමනේ. දෝමනස්සේ තිබුණා අපි ළඟ තියෙන ගැටීමනේ. අවිජ්ජා දෝමනස්ස නැති වෙනකම් දැන් මේ ගමන තමයි ඉස්සරහට යන්නේ. ඕක තමයි කමටහන්. දැන් මේ අවිජ්ජා දෝමනස දෙක යටපත් වුණොත් අකුසලයේ යටපත් වෙනවා. අකුසලයේ යටපත් වෙලා අවසානයේ ලැබෙන ඵලයක් තමයි අර අවසානයේ තියෙන සචිත්ත පරියෝධපණං කියන ගුණය. ඒක අපි පස්සේ කතා කරමු. දැන් මම හිතන්නේ තේරෙනවා ඇති. මන් දැන් වෙනකොට පැහැදිලි කරා සබ්බපවස්සා කරණං කියන ගාථාවේ පද දෙකක්. සියලු පව් දුරු කරගන්නේ මෙහෙමයි, දුරු වෙච්ච තැන මේවයි මෙහෙමයි කියලා. කුසල උපසම්පදා ගුණේ ලැබෙන්නේ කොහොමද ඔය කමඨාණින් කියලා දැන් පැහැදිලි කරා. දැන් තමන් අද දවසේ පුහුණු වෙන්න පුළුවන් තරම් අපි හෙට
සුපුරුදු පරිදි මේ වැඩසටහන ඒ අදාළ කාලයේදී පවත්වනවා. එතකොට ඒ විදිහට දිගින් දිගට මේ පුහුණුව ලබාගෙන ඉදිරියට යෑමෙන් බුදුහම්බිරුව පෙන්වන ධර්ම මාර්ගයේ හැම දිනාටම ගමන් කරන්න පුළුවා. ඒ හැකියාව ශක්තිය ධෛර්යය හැම දිනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දේශනාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.